හෙදනිලධාරීන්ට අයිති ඉල්ලීම් අපි හතක් සාකච්ඡා කරලා විසමදායේ පස්සේ ආවේ අපි ඒකට කතා කරනවා. ඇවිල්ලා ඒ වෑයින් හතරක ප්‍රතිඵලය ලැබී දෙන අතර තව ප්‍රතිඵලයක් මාර්තු මාසේ වෙනකොට ලැබෙනවා. තව දෙකක් ලැබෙන්න තියෙන සැලසුම් කරලා තිබෙන්නේ. නමුත් ඒවා සැලකිල්ලට නොගෙන තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් තම තමන්ගේ බංකොලොත්භාවයන් තම තමන්ගේ ඕනෑ පහයියේ පෙන්නලා මේ අද මේ වැඩවර්ජනය කරන්නේ. ඊයේ මම දැක්ක සංඛ්‍යාලයකන දාලා තිබෙනවා ඔක්කොම වෙන්න පුළුවන්. නමුත් හොයලා බලන්න ඕනෑ යථාර්ථවාදීව හොයලා බලන්න ඕනෑ. අය රෝවල් දෙක තුනක් අර හෙදෙනදාරින්ගේ කිසි අඩුපක් උනේ නැහැ. ඒකත් අපි උනේ ඊයේ සමහර වෘත්තීය සමಿತಿ කොටින්ම කියනවා නම් රජ හෙදෙනදාරින්ගේ සංගමය ඊයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් කරලා තිබෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මේවා මැඩ පවත්වන්න සෞඛ්‍යට කොන්දක් නැහැ මැඩ පවත්වන්න. ලේකණ්ඩ මම කිව්වා ඇමතුමාට මම කතා කරලා කිව්වා මෙයාගේ තර්ජන කර දෙනවා වැඩ කරන්න දෙන්නේ නැහැ. පොළු වරස් කරනවා. සමහර මේටන්ලා ඉඳගෙන ළමයින්ට අසං කරන්න දුන්නේ නැහැ. අපි කියනවා ඉදිරියවත් අපි නන් ටික දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කොන්දක් උඩ කොන්දක් ඇතුව වැඩ කරන්න හේතුව ඊයේ සේවයට ආපු අය 15 රුපියා ඉන්නවා. අපි ළඟ නම් තියෙනවා. වීඩියෝ කැසට් පටි අපි ළඟ තිබෙනවා. කරපු අය නම් තියෙනවා. කියනවා. මෙන්න මේවා ඇත්ත වශයෙන් කියනවනම් අමාත්‍යයන් දුර්වලතාවයට ඒක වුණේ. ඒකම සමාන පාඩකෝ හිටියා මේටලා විතර නෙමෙයි. වෛද්‍යවරු හිටියා. මේ වැඩවලදී සහයෝගය දුන්නා. අපිට ඔප්පු කරන්න පුළුවන්. යමක් කිව්වාම එයා අපට අයිති වැඩ නෙමෙයි. ඒවා ඒගොල්ලෝ කරගත්තාදී. මේ වගේ සමහර වෛද්‍යවරු කළා. ඒ වුණත් මං හිතනවා හෙද සාත්තුව පිළිබඳව අකර්මණ්‍ය වුණේ අර ත්‍රස්තවාදී ක්‍රියා කළපු රෝවල් දෙක තුනක් පමණයි නංගසෙන් අපි ළඟ තියෙනවා. එකක් අපිට ගන්න පුළුවන් අපිට වෙනවා කන්තල රෝහලට ත්‍රස්තවාදී ක්‍රියා කළා. මියගමී රෝහලට මෙහෙටන් ඉඳගෙන අත්පං කරන්න දුන්නේ නැහැ. අත්පං කරන්න දුන්නේ නැහැ. එහෙනම් කොළඹත් වෙන්නේ නැහැ. කොළඹේ ගුණේ නැහැ. බදුල්ල 75ක් ගියේ වැඩ කරා නැවසසරා. මේ ඔක්කොම පෙන්වන්න සංඛ්‍යාලයකන අපට අයිති නෑ. අපි කතා කරන්නේ හෙදෙනදාරන්ගේ ගෙන් පාඩුවක් උනේ නෑ කියන රෝහල් දෙක තුනක ඇර ඒ දෙක තුනක් පෞක්‍ය මාත්‍යන්තය අපි වාර් පැමිණිලි කරන වෙලාවේ කොන්දක් අටුව වැඩ කරා නම් යථාර්ථයේ තේරුම් අරගෙන සෞඛ්‍ය මාත්‍යන්තය ක්‍රියා කළා නම් ඒක වෙන්නේත් නෑ. අපි දැන්වත් කියනවා සෞඛ්‍ය මාත්‍යන්තයට දැන්වත් කියන නිලධාරීන්ට ඉස්සර අපි දන්නවා වැඩපළියනක් වෙන වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැය විචාරතන සේවාවක් ලැහැත්ති කරගෙන චෙක් කර කර බල බලා කරනවා. අද කොහේ ඒවා? අද එකක්වත් නැහැ. අද කියන්න කෙනෙකුත් නැහැ. අඩුපාඩු පෙන්න දෙන්න කෙනෙකුත් නැහැ. දැනත්මා මේ අතර තේරුම් ගන්න ඕනේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද ඉතාම ගරා වැඩිච්ච තත්ත්වයකට අද පත්වලා තිබෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දුර්වල අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක්.